උදේ පහට අලියම් දුරියත් උදේ හතට හිල්ම තේවාවත් උදේ නවයට මහ තේවා සවස හයට හැන්ද දුරෙත් රාත්‍රී හතට ගිලම්පස පූජාවත් ඉන් අනතුරු රාත්‍රී නවයට මහ පූජාවත් මේ ස්ථානයේදී පැවැත්වෙනවා දේවාලයේ උදේ හතේ සිට දහවල් එක දක්වා සියලු පුද සිරිත් වලටත් එන යන බැතිමතුන් දෙසාත් විවෘතව පවතින අතර සවස 6 සිට 6.30 දක්වාත් ඒ සියලුම බැතිමතුන් පාට ඒ පුද පූජාව පැවැත්වීමට කාලය වෙන් වෙලා තියෙනවා මේ දේවාලයේ ප්‍රධාන උත්සව අතර පෙබරවාරි මාසයේ සිදුවෙන අලුත් සහල් මංගල්‍යයක් කරල් පෙරහැර ඒ උත්සවය පවත්වනවා ඉන් අනතුරුව අවුරුදු කාර්ති මංගල්‍යය සිද්ධ වෙනවා ඒ අවුරුදු කාර්ති මංගල්‍යයේදී දින පහක් මේ උඩමළුවේ පෙරහැර කළ ඒ වගේම ඒ අවුරුදු චාරිත්‍ර කාලය තුල ඒ අප නිමෙස්සොල ඒ කරන අවුරුදු චාරිත්‍ර අනුවම මේ දේවාලයේ දිව්‍යන්ට ඒ ආවතේව සියල්ලක්ම සිදු වෙනවා දැන් අපි නානු මේ ඉසතෙල් ගාන අවස්ථාවේදී මේ දේවාලයේ සිද්ධ වෙන්නේ සමන් දෙවියන්ගේ දේව ආභරණ නානු මුර කළා ඒ දෙවියන්ට ඒ පුද සත්කාර පැවැත්වීමක් ඉන්න අනතුරුව අගෝස්තු සැප්තැම්බර් අතර කාල සීමාව තුළ ඇසළ මහා පෙරහැර ආරම්භ කරනවා එය දින 15ක් එක දිගට පෙරහැර පවත්වලා ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේ වන විට ඉල් මහා කාර්ති මංගල්‍යය සිද්ධ වෙනවා එයත් දින 5ක පෙරහැරකින් තමයි සමන්විත වෙන්නේ මේ ඒ සියලු පෙරහැරවල වල දිව්‍යංගයේ දේව ආභරණ වඩම්මලා ඒ සියලු සිරිත් රාජකාරී දිව්‍යංග වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා මාස පොය ගිය පැලවියෙන් සපරගු මාස මන් දේවාලයේ උත්සව වාරය ආරම්භ වෙනවා ඒ කප්සිට වීමෙන් අනතුරුව එදින සිට දින 5ක් උඩමළුවේ පෙරහැරත් ඉන්නත් අනතුරුව දින 5ක් පහත වීදි සංචාරය කරන අතර තව දින 5ක් ඒ වීදි වලම මහ පෙරහැර ගමන් කරනවා ඒ මහ පෙරහැර ගමන් කර අවසානයේ දිය කැපීමේ මංගල්‍යය සඳහා දේවාලයෙන් පෙරහැරක් පිටත්ව ගොස් කළුගම් නදිය දිගේ රතඹලැල්ල දක්වා ගොස් එහි වෙන් වී තිබෙනේ තොටුපළේ දිය කැපීමෙන් මංගල්‍යය සිද්ධ වෙනවා ඉන් අනතුරුව දිය කපාගෙන නැවත ගෙට ගෙවදීමෙන් ඒ පෙරහැර මංගල්‍යයේ සියලු කටයුතු අවසන් කරනවා අපේ පරපුර ආර්යකාමදේව අමාත්‍යතුමාගේ මුණුබුරු නීලපෙරුමාල් සහ මයිලපෙරුමාල් යන පරපුරු දෙකෙන් පැවතෙන කට්ටියක් පළවෙනි පරපුර ශ්‍රී නාරායන කපු පරපුරත් දෙවන පරපුර විජේනාරායන පරපුරෙන් එන කට්ටියක් එයින් විජේනාරායන පරපුරෙන් එන කපු පරපුර ගෙනියන්නේ මම තමයි මගේ පියාගේ උරුමයෙන් දැන් අද මම මෙහි කපු තනතුර දරන අතර මා 1972 පටන් මේ ස්ථානයේ ඒ රාජකාරී කටයුතු කරමින් අද දක්වා මෙහි පාලනයගෙන ඒ කටයුතු සාර්ථක කරමින් සිටිනවා අපේ රාජකාරී කිරීම සඳහා ඒ එවකට සිටි රජවරු අපට ඉඩකඩම් ආදිය පිරිනමලා තියෙනවා ඒ ඒ ඉඩකඩම් වලින් දහස් ගණනක් ගොඩමඩ දෙකම නමුත් දැන් අද වෙනකොට ඒ සියලුම ඉඩකඩම් සියල්ලක්ම අහිමි වෙලා තියෙනවා නමුත් අපි රාජකාරිය මේ ස්ථානයේ කරනවා දැනට මේ ස්ථානයෙන් අපට ලැබෙන බුද්ධ පඬුරු වලින් තමයි අපේ රාජකාරී කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරගන්නේ ඒ ඉඩකඩම් සියල්ලක්ම දැන් අපිට අහිමි වෙලා තියෙනවා